සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ යෙසායා 5:21 වෙනි පදයයි. තුමු ප්‍රඥාවන්තයෝයයි සිතන්නාවුද තුමු නුවණැත්තෝයයි කල්පනා කරන්නාවුද අයට දුක් වේ. අපට අභිමානයේ රේඛාවක් තිබෙනවද කියලා බලමු. අපට වඩාත්ම පාලනය කළ හැකියි අපට හැඟෙන ජීවිතයේ පැතිකඩක් අප නොදැනුවත්වම වෙන් කරගෙන තියෙනවද? රේඛාවේ එක පැත්තක අපට අනාරක්ෂිතයි හිතෙන පැතිකඩවල් එකට ගොනු කර ඒවා දෙවියන් වහන්සේට බාර දී තිබෙනවා විය හැකියි. නමුත් අප දැනුවත් හෝ නොදැනුවත් අප විසින් හසුරුවන තවත් පැත්තක්ද තිබිය හැකියි. අපි කියනවා මෙලෙස, මේක මගේ විශේෂත්වයයි, මාව පුහුණු කරන ලැබලා තියෙන්නේ මෙයටයි, මට මෙය හැසිරවිය හැකියි යනුවෙන්. අපට ඇත්තටම එලෙස හැසිරවිය හැකිද? අපේ විශේෂත්වය මුදල් නම් අපට අපේ රැකියාව අහිමි වුණොත් හෝ අපේ ව්‍යාපාරය කඩාවැටුණොත් හෝ අපේ ආයෝජනයෙන් ප්‍රතිලාභ නොලැබුණොත් අපට ඒ ඇත්තටම හැසිරවිය හැකිද? අපි අපේ රැකියාවට දක්ෂ වුණත් අපේ රැකියා ආයතනය ප්‍රතිසංධානය කර අපේ රැකියාව අහිමිවීමට යනවා නම් අපට ඒ ඇත්තටම හැසිරවිය හැකිද? අප අපේ දරුවාට හොඳ දෙමව්පියෙක් නම් අවසානයේදී දරුවා වැරදි පිරිසක් අතර වැටුණොත් අපට ඒ ඇත්තටම හැසිරවිය හැකිද? පැහැදිලිවම කිසිවක් අපගේ පාලනය යටතේ නැහැ. දෙවියන් වහන්සේ අහසේ සහ පොළොවේ අත්විවරම් දැමුව උන්වහන්සේ අප අපගේ මවගේ කුස තුළ තබා සෑදුවා. උන්වහන්සේ දන්නා දෙයට වඩා වැඩි දෙයක් දැනගන්න අපි කිසිටකත් හිතාගන්නේ කොහොමද? අපට වඩාත් සුවපහසුවයි හැඟෙන, නැතිනම් අපි වඩාත් දැනගෙන සිටිනවායි හැඟෙන පැති තමයි අවසානයේ අපට වඩාත්ම අවදානම් පැති ලෙස ඔප්පුවෙන්ට යන්නේ. යෙසායා 5:21 වෙනි පදේ කියන්නේ තුමු ප්‍රඥාවන්තයෝ යැයි සිතන්නා වූ අයට දුක් වේ යනුවෙනුයි. ස්වාමීන් වහන්සේ තුළ විශ්වාස කිරීමේ සහ උන්වහන්සේව අදහා ගැනීමේ කොටසක් වන්නේ බලා සිටීමයි. යෙසායා 40:31 වෙනි පදේ කියන්නේ ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්න ඔය යනුවෙනුයි. අපි උන්වහන්සේව පිළිගෙන උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලා ගැනීමට පමණක් නොව උන්වහන්සේගේ පිළිතුර ලබා ගැනීමටත් සෑහෙන තරම් කාලයක් බලා සිටිය යුතු වෙනවා. අපි මෙනෙහි කරමු. අපට වඩාත්ම පාලනය කළ හැකියි අපට හැඟෙන අපගේ ජීවිතයම් පැතිකඩක් තිබෙනවාද? අපට ඇත්තටම එය හැසිරවිය හැකිද? බලා සිටීම යනු ස්වාමීන් වහන්සේල විශ්වාස කිරීමේ සහ උන්වහන්සේව අදහා ගැනීමේ කොටසක් වන බව අප පිළිගන්නවාද? අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ, අපට අපගේම සම්පත් සහ හැකියාවන් මත යැපීමට ඉඩ නොදුනු මැනව ඔබ වහන්සේ කෙරෙහි බලා සිටීමට සහ විශ්වාස කිරීමට අපට ඇදහිල්ල ලබා දුනු මැනව. ආමෙන්.